අයිබෝන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමඟ. පහුගිය දවස්වල බොහෝ දෙනෙකුට පොලිසිය සම්බන්ධයෙන් චෝදනා තිබුණා. පොලිස් දෙපාර්තමේන්තුව ගැන විවේචන තිබුණා. පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විවේචන සහ චෝදනා තිබුණා. ඇතැම් පොලිස් නිලධාරීන් තමන්ගේ බලය ඉක්මවා කටයුතු කරනවායි කියලා එක පිරිසක් චෝදනා නගද්දි තව පිරිසක් කිව්වා සාමාන්‍යයෙන් පොලිස් කාර්යයන්ට ගමක හොරකමක් වුණාම වැටමායිමක් ගැලෙව්වාම පැමිණිල්ලක් දැම්මහම විමර්ශනය කිරීම වගේ සාමාන්‍ය පොලිස් රාජකාරිත් කල් යනවා මගෑරෙනවා කියලා. ඒ කියන්නේ බලය ක්‍රියාත්මක කරන්නට බිමදි උනන්දු වෙන්නේ නැහැ කියලා. මේ ආදි වශයෙන් සමාජයේ පුළුල් පිරිසකට පොලිසිය සම්බන්ධයෙන් චෝදනා සහ විවේචනය තියෙන මොහොතේ අපි බලන්න ඕන මේ වගේ යමක් වෙලා තියෙනවා නම් අසාධාරණයක් වෙලා තියෙනවා නම් පොලිසියෙන් මොකද්ද කරන්න පුළුවන්? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලංකාවේ උත්තරීතර නීතියෙන් බලය දීලා තියෙනවා අපිට මහ ජනතාවට පොලිසිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිලධාරීවරයෙක් සම්බන්ධයෙන් චෝදනා තියෙනවා නම් පැමිණිලි කිරීමේ යාන්ත්‍රණයක් ඒ ජාතික පොලිස් කොමිෂන් සභාව. එනිසාම අද අපි කල්පනා කළා කොහොමද පොලිස් කොමිෂන් සභාවේ කාර්ය ඉෂ්ට වෙන්නේ කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්නට. ඊට අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමාට. සුබදස්සක් ප්‍රනාන්දු මහත්ම. මුලින්ම මම කැමති දැනගන්න දැන් පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස් නිලධාරීන්ට මේ වගේ අයට ඔබේ කොමිසමට පුළුවන් කියලා කියවෙනවා මේ අනුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මොනවහරි පැමිණිලි තියෙනවනම් ඉදිරිපත් කරන්න. මොන වගේ දේවල් ගැනද ඔබ පැමිණිලි බාරගන්න? අනුක්‍රම ව්‍යවස්ථාවේ 155F1 යටතේ පොලිස් නිලධාරියෙකුට හෝ පොලිස් සේවයට විරුද්ධව මහ ජනතාවට කෙනෙකුට හෝ සංවිධානයකට පැමිණිලි කරන්න පුළුවන් ඒ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට. ඒ පැමිණිලි කිරීමේ ක්‍රම කීපයක්ම තිබෙනවා. එකක් තමයි අපේ 19:60 ක්ෂණික ඇමතුම් සේවය. ඒක පැය 24ම වැඩ කරනවා. ඊට අමතරව ලිඛිත පැමිණිලි අපි බාර ගන්නවා. ඒ වගේම අපි WhatsApp එකෙන් අපි බාර ගන්නවා. සමහර පැමිණිලි අප පොලිස් කමිසමට ආවොත් උදේ පාන්දර අපි ඒක බාර ගන්නවා. උදේ පාන්දර කිව්වම සාමාන්‍යයෙන් අපි 8:00 ඉඳන් අපි වැඩ කරනවා. ඊට අමතරව ඕනම කෙනෙකුට අපිට කතා කරලා කියන්න පුළුවන් මොකද්ද යට තියෙන ප්‍රශ්නේ කියලා. අපි බලන්න ඕන කාරණයක් තියෙනවානේ. පොලිසිය කියන්නේ බලගතු ආයතනයක්. පොලිස් නිලධාරීන් බලයක් තියෙන නිලධාරීන්. කෙනෙක් මේ අයට එරෙහිව විරුද්ධව පැමිණිලි කරන්න යනවනම් ඒක පිටිපස්සේ ලොකු සිද්ධියක් තියෙනවා. මොන වගේ දේවල් වලටද දැන් අපි පැමිණිලි කරන්න පුළුවන් කිව්වම එක එකනට පුද්ගලික පැමිණිලි තියෙන්න පුළුවන්. මොන වගේ දේවල් වලටද සාමාන්‍යයෙන් පැමිණිලි කරන්න පුළුවන්? මොකද මේක ටිකක් අපි නිරවුල් කරගෙන යන එක වටිනවා. ඔව්, පොලිස් කමිසමට බලය තිබෙන්නේ පොලිස් නිලධාරියෙකු විසින් කරන අකටයුතුකම. එහෙම නැත්නම් බලපෑමක්. එහෙම නැත්නම් අභිමතය අවභාවිත කිරීමක්. ඒ වගේ පොලිස් නිලධාරීන්ට හෝ පොලිසිය විසින් මහජනයාට යම්කිසි හිරිහැරයක් කරදරයක් අවභාවිතයක් එහෙම නැත්නම් පහර දීමක් බැනලා එලවන එකක් ඒ වගේම පොලිසිය බාරගන්න නැති වුණාම පැමිණිලි ඒ ඕනම පැමිණිල්ලක් අපි විමර්ශනය කරන්න සූදානම්. ජාතික පොලිස් කොමිසම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටවලා තියෙන රටේ උපරිම නීතියෙන් ඉහළම නීතියෙන් පිහිටවලා තියෙන ආයතනයක්. දැන් මේ මගේ එකකට එද්දී සාමාන්‍යයෙන් පැමිණිලක් කරන කෙනෙක්ගේ ඔළුවට එන කාරණයක් තමයි මට අගතියක් වෙයිද දැන් මම මේ තියෙන ප්‍රශ්නේ තව වැඩි දියුණු කරගනීද? මොකද ලංකාවේ බොහෝ ප්‍රශ්නවල අපි ගැඹුරට ගිහිල්ලා බැලුවාම යාන්ත්‍රණයන් තියෙනවා. හැබැයි මේ යාන්ත්‍රණයන් ඇතුලේ තවත් අර්බුද සහ අවුල් ගොඩනැගෙනවා. ජාතික පොලිස් කොමිසම කොහොමද මේ පැමිණිලි කරන පිරිස ආරක්ෂා කරන්නේ?
ඒගොල්ලන්ට සහතිකයක් දීලා තිබෙනවා යම් කිසි විදියකින් පොලිස් කොමිසමට පැමිණිලි කිරීම නිසා සමාට අගතියක් වෙලා තියෙනවා කියලා. නමුත් මේ පැමිණිලි ඇත්ත වශයෙන්ම සත්‍ය වෙන්න ඕන. අපිට ලැබෙන පැමිණිලි හුඟක්ම සත්‍යයෙන් තොර දේවල් අපිට ලැබෙනවා. එහෙම නැත්නම් සත්‍ය ටිකයි තියෙන්නේ. ඒකට තව දේවල් එකතු කරලා තියෙනවා. ඒව නැතුව කෙලින්ම ඍජුව අපි සත්‍ය පැමිණිලි ඉදිරිපත් කරනවා නම් පැමිණිල්ල පැහැදිලි නම් අපිට කියවන්න පුළුවන් නම් අපි ඒකට ප්‍රතිකර්ම ලබා දෙනවා. ඒ වගේම මෑතකදීත් එහෙම සිද්ධියක් ඇති වුණා. අපි පොලිස් ප්‍රතිතුමාට කිව්වා මේ විදිය අගතියක් වෙන්න යනවා. එවලෙම පොලිස් ප්‍රතිතුමා තීරණ ගත්තා ඒකට ක්‍රියා කරන්න. ප්‍රනාන්දු මහත්මයා, අපි මේක දිහා බැලුවහම අපිට අඳුර ගන්න පුළුවන්නේ පහුගිය කාලේ නිතර නිතර චෝදනා එල්ල වුණා සමාජය තුළින්, පුද්ගලයෝ තුළින්, විවිධ කණ්ඩායම් මාධ්‍යයටත් ඇවිල්ලකුව අපිටත් පේනවා මේ අත්අඩංගුවට ගැනීම් කෙරෙනවා, මේවා කරන්නේ අගතිගාමී ලෙස. දැන් මේ වගේ දේවල් සම්බන්ධයෙන් සමාජයේ මේ වෙලාවේ මේ පිළිබඳ ලොකු කතාබහකුත් තියෙනවානේ. දැන් මේ වගේ වෙලාවක කොහොමද කෙනෙකුට ඇත්ත වශයෙන්ම ඒ පුද්ගලයා හිතනවා නම් මට අගතියක් වෙලා තියෙනවා කියලා කොහොමද ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නේ? පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කරන්න ඕන නම් ඇවිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිස් කොමිෂන් සභාවේ පළාත් කාර්යාල 9ක් පිහිටවල තිබෙනවා. බස්නාහිර පළාත පිහිටලා තිබෙන්නේ මේ බෞද්ධාලෝක මාවතේ BMICH එකේ. අනිත් ඒවා තියෙනවා වයඹ කුරුණෑගල තියෙනවා, අනුරාධපුර තියෙනවා, වදුරුල තියෙනවා, ගාල්ල තියෙනවා, යාපනේ තියෙනවා, මඩකලපුවේ තිබෙනවා. ඒ ඕනම ප්‍රදේශයක තියෙන කාර්යාලයකට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. පැමිණිලි බාර දෙන්න පුළුවන්. ලිඛිත වෙන්න පුළුවන්. වාචික වෙන්න පුළුවන්. ඕනම විදිහේ පැමිණිල්ලක් බාර දෙන්න පුළුවන්. අපි එකයි ඉල්ලන්නේ පැමිණිලි කියවිය හැකි විය යුතුයි. දැන් මේ වගේ පැමිණිල්ලක් ලැබුණාම මොකද්ද යාන්ත්‍රණය? දැන් කොහොමද මේ පැමිණිල්ල ඉස්සරහට යන්නේ? නෑ, පැමිණිල්ලක් ලැබුණ ගමන්ම අපි කරන ප්‍රධාන එක තමයි පැමිණිල්ල ලැබුණු බව අපි පැමිණිලිකරුට දැනුම් දෙනවා. ඊට පස්සේ අපේ මූලික කරුණ තමයි අපි බලන්න ඕන මේ පැමිණිල්ලේ කියලා තියෙන දේ කොයිතරම් දුරට සත්‍යද. කොහොමද ඒක බලන්නේ? ඒ බලන්නේ කියවලා තියෙනකොටම තේරෙනවා ඒක. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකෙන්ම කියන්න පුළුවන් මේක සත්‍යතාවයක් තියෙනවා සුළු වශයෙන්. ඒකට එකතු කරලා තියෙනවා සමහර දේවල්. අපි කියමු කියවලා බලාගන්න බැරි දේවල් තියෙනවා කියලා. අපි මොකද කරන්නේ? පොලිසියෙන් වාර්තාවක් හැඳවනවා. ඒ කියන්නේ වාර්තාව කියන්නේ ඒගොල්ලන්ගේ ඔපිනියන් නෙවෙයි. එදා ඒ පැමිණිලි කරු නැත්තම් අගතියට පත්තුණු අයගේ කටුත්තරයක් තියෙනවා නම් ඒ කටුත්තර ඔක්කොම අපි ගෙන්නන. ඒ කටුත්තරමයි ගෙන්නන්නේ. ඒක සාතික කරව පිටපත්, ඒ වගේම නිරීක්ෂණවල පිටපත්, ඒ වගේම විමර්ශනයකදී ප්‍රකාශ කර ප්‍රකාශ, අධිකරණ වාර්තා, මේ හැම එතකොට රජයේ රස පරීක්ෂක වාර්තා, මේ හැම එකක්ම අපි ගෙන්නනවා. ගෙනලා බලනවා අපි මේක කරලා තියෙන විදිය හරිද වැරදිද කියලා. දැන් මෙතෙන්ට ගියාම ප්‍රනාන්දු මහත්මයා, අපිට බැලූ බැල්මට හිතන කාරණයක් තියෙනවානේ. දැන් කෙනෙක් පැමිණිලි කරන්නේ පොලිස් නිලධාරියෙකුට නැත්තම් පොලිස් සේවයට විරුද්ධව. ඔබේ කොමිසමට පැමිණිලි කරන්න වෙන්නේ එහෙම. දැන් එහෙම කරනකොට මේක පිළිබඳ විමර්ශනය පොලිසිය හරහාම ඔබ කරවන්න යාම ප්‍රායෝගිකද? පොලිසිය හරහා නෙමෙයි කරවන්නේ. අපි ගෙන්න ගන්නේ පොලිසිය විසින් කරන ලද විමර්ශන සටහන්. අධිකරණයේදී වුණත් ඒවනේ බලන්නේ. ඒ විමර්ශන සටහන් මිසක් පොලිසියේ වාර්තා අපි පිළිගන්නෙම නැහැ. පොලිස් ධාරී ඒක ඔපිනියන් එකක්. එහෙම නැත්නම් ඒක මතයක් ඒක. ඒ මතය ඒගොල්ලෝ තහවුරු කරන්න බලනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. පොලිස් කොමිසමේ මුදුම විදියට මෙතෙක් කාලේ, ඒ කියන්නේ 2021 තමයි මේ කොමිසම පත්තුනේ. ඊට ඉස්සෙල්ලා ඒ විදිහේ දේවල් තියෙන්න ඇති කියලා මම හිතනවා. මොකද වාර්තාවල් කැඳේවා පොලිසියෙන්. එහෙම දෙයක් නැහැ මෙතන කරන්නේ. අපි මේ වාර්තාවල් පිළිගන්නෙත් නැහැ. අපි කරන්නේ එකම දෙයයි, එදා යම්කිසි පැමිණිල්ලක් පොලිසියට කරා නම් ඒ කරපු පැමිණිල්ලේ උද්දෘත අපි ගෙන්න ගන්නවා. තවත් එකක් තියෙනවා, අපිට ඒවගෙනුත් සෑහෙන්නපත් වෙන්නේ නැත්නම් අපි පැමිණිලිකරුවන් අපි කැඳවනවා. විත්තිකරුවන් අපි කැඳවනවා. පොලිස් නිලධාරීන් කැඳවනවා. ස්ථානාධිපතිවරු කැඳවනවා.
ඉතින් එතකොට අපි මේ විමර්ශනය ඒ කියන්නේ විමර්ශනය කියලා කියන්නේ දන්න දෙයින් නොදන්න දෙයට යන එක. ඒක විමර්ශනය. ඉතින් ඒකට අපි නොදන්න කරුණු මොනවද? මේ අගතියක් වෙලා තියෙනවද? පාර දීලා තියෙනවද? අත්තරරම රන් තියෙන්නේ ඇත්ත වශයෙන්ම නීති අනුකූලවද? ඒ ඔක්කොම එකින් එක බලනවා. අපිට පේන පැහැදිලි කරුණු තියෙනවනේ. දැන් එක කාරණයක් තමයි පහුගිය කාලේ මේ කෝවිඩ් මතු වුණා. ඒ වගේම පොලිස් සේවයට මුර සංචාරය යන නිරීක්ෂණ වලට යන්න වාහන වලට පෙට්‍රල් ඩීසල් හිඟ වුණා. පොලිසියට ප්‍රායෝගිකව අභියෝග ආවා. වෙනද නොතිබිච්ච පෙට්‍රල් ෂෙඩ් මුර කරන්න වුණා. දැන් මේවා ඇතුලේ මේ අර්බුදකාරී වාතාවරණය ඇතුලේ පොලිසිය සාමාන්‍ය කාර්යභාරය, ඒ කියන්නේ අර පොලිසිය බලය අවුත්තු ලෙස පාවිච්චි කරනවා කියන චෝදනා ගොන්නට අමතරව තව සංවාදයක් තියෙනවා පොලිසිය තමන්ගේ දෛනික රාජකාරී මගහැරිමින් ඉන්නවා කියලා. දැන් මේ වගේ ගැන ඔබට පැමිණිලි ඇවිල්ලා තියෙනවා? ඇත්ත වශයෙන්ම අඩුයි. ඒ වගේ පැමිණිලි අඩුයි. ඒකෙන් කියන්නේ සමහර වෙලාවල් වලදී විශේෂ රාජකාරී වලට පොලිස් ධාරී යෙදුනම අර කරන පැමිණිලි බාර ගන්නවා. නමුත් ඒක විමර්ශනය කරන්න දිනකින් දෙකකින් කරන්න වෙන්නේ නැහැ. සමහරලාට සතියක් විතර යනවා. ඒ විලාසෙට වැඩි යන්න පුළුවන්. සමහරලාට සති දෙක යන්න පුළුවන්. එහෙම වුණොත් පොලිස් කමිසමට ආවොතින් අපි මේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා කරන්න කියලා පොලිස් ප්‍රතිවරයාට අපි දැනුම් දෙනවා. අපි බලන්න ඕන පොලිස් ප්‍රතිවරයා හරහා ජාතික පොලිස් කොමිසමට පුළුවන්ද පොලිසිය මෙල්ල කරන්න. එහෙම නැත්තම් පොලිසියට බලපෑම් කරන්න. මේකට මීට පෙර තිබුණු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබිච්ච බලතලවලට වඩා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වුණු බලතල ජාතික පොලිස් කමිසමට හීනවීම කොයි විදිහේ බලපෑමක්ද කළා තියෙන්නේ? මේ ගැන සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. පැතිකඩ නිදහස්ව ඇහැරෙන්න අදහස්. ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග. අද අපේ ආරාධිතයා ජාතික පොලිස් කමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා. ප්‍රනාන්දු මහත්මයා, දැන් අපි දැක්ක මේ පහුගිය දවසේ පොලිස් ස්ථානාධිපතිවරු 23ක් වගේ OIC මහත්තුරු ස්ථානමාරු ලබලා යනවා. OIC පට්ටම් ගැලවිලා. දැන් මේ පොලිස් සේවයේ මේ වගේ තත්ත්වයක් මතු වුණේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ කාර්යය නිසි පරිදි ඉෂ්ට නූණ නිසා තමයි මේ වගේ දේවල් කරන්න කියලා කතිකාවක් ගොඩනැගිලා තියෙනවා. නිල වශයෙන් මේක ගැන ඇයි මේ පිරිස ඉවත් කරන්න කියන කාරණේ මතු නොවුණට මේක තමයි සාමාන්‍යයෙන් මතුවන කාරණේ. දැන් මේ පොලිස් සේවය සහ පොලිස් සේවයේ දුරාවලිය දේශපාලනීකරණය වෙනම අය දේශපාලනීකරණය වෙලා තියෙනවායි කියන චෝදනාව තියෙනවා. දැන් මේක පොලිස් කොමිසමේ ඇහෙන් ඔබ කොහොමද දකින්නේ? දේශපාලනීකරණය කියන එක අදියේ සිදු වුණු දෙයක් නෙමෙයි. දේශපාලනඥයින්ටත් එක්තරා විදියකින් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ඒගොල්ලන්ටත් විමසීම් කරන්න අයිතියක් තියෙනවා. නමුත් ඒක අගතිගාමී ලෙස විසිතින් කරන්න අයිතියක් ඇත්තේම නැහැ. දැන් මෙතනදී දේශපාලනඥයින්ගේ බලපෑම කියලා කියන්නේ පොලිස්පති ලවා ඒගොල්ලන්ට ඕන කට්ටිය පත් කරගත්තයි කියන එක. එතන පත් කරගැනීමට වඩා තියෙන්නේ ඒ පත් වුණු අය අගතිගාමී ලෙස ක්‍රියා කරනවා නම් ඉවත් කිරීමයි. කවුරු පත් වුණත් ප්‍රශ්නයක් නැහැ. එයා අවශ්‍යතාවය පොලිසියේ අවශ්‍යතාවය අනුව එයාව ඉවත් කරන්න පුළුවන්කමක් තියෙනවා. එතන තමයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මට මතකයි මම පොලිස්පති කාලෙදිත් මේ විදිහේ චෝදනා ඉදිරිපත් වුණා මට. ඉතින් මගේ එකම කියන්නේ පත්වීම නෙමෙයි ප්‍රශ්නේ, වැඩ කරන්න බැරි නම් යන්න. නැත්තම් ඉවත් කරනවා කියන එක. ලංකාවේ පොලිසිය සම්බන්ධයෙන් කටයුතු කරද්දී බාහිර පාර්ශ්ව කීපයකට පැමිණිලි කිරීමට අවස්ථාව තියෙන ප්‍රමුඛ ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවට, ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට
පැමිණිලි කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි අපි නැවත නැවත අහලා තියෙනවා මේ ආයතනවලට පොලිස් නිලධාරීන් කැඳෙව්වම ඒ අය විවිධ උපාය උපක්‍රම පාවිච්චි කරලා වෙට්ටු දාලා එන්න නැතුව ඉන්නවයි කියලා. ඇයි එහෙම තත්ත්වයක් ගොඩ? එහෙම තත්ත්වයක් මේ දැනට තියෙන පොලිස් කමිසමේ නැහැ. අපි එන්නේ කිව්වොත් එනවා. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා තියෙනවා. අපි විමර්ශන කරනවා, කට උත්තර ගන්නවා, පැහැදිලි කරලා අපි යවන අවස්ථා තියෙනවා. නැවිත් ඉන්නේ නැහැ. කොයිම අවස්ථාවක. තව ප්‍රශ්නයක් තමයි අපිට නිතර අහන්න ලැබෙන පොලිස් කොමිසමට කෙනෙක් චෝදනාවක් යවුවොත් Tamanට තියෙන ගැටලුවක් කියලා පොලිසිය ගැන, පොලිස් නිලධාරියෙක් ගැන මේක කොහොමද ගැටෙන්නේ අධිකරණ කටයුත්තත් එක්ක? මොකද විමර්ශනයක් කරා නම් අධිකරණ කටයුත්තකට යනවා. ඒතකොට අධිකරණ කටයුත්තකට ගියාම වෙන විමර්ශන ඒකට පරිබාහිරව කරන්න බෑ. එතකොට මෙන්න මේ தத்துவයේ කොහොමද අපි තුලණය කරන්නේ? පැහැදිලිවම පොලිස් කමිසම ක්‍රියා කරන්නේ පොලිස් නිලධාරියා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ නීති රීති කඩ කරලා හිරිහර කරා කියන එකට. නැත්නම් අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශන ගැන අපි බලන්නේ. අපි බලන්නේ පොලිස් නිලධාරියාගෙන් යම්කිසි අගතියක් සිදු වුණාද? ඒක නිසා දෙපාර්තමේන්තු නියෝග කඩ වුණාද? එහෙම නැත්නම් අත්අඩංගුවට ගත් එක වැරදිද කියන එක. ඒ වගේ දේවල් තමයි බලන්නේ. ඒව බලලා විනයානුකූලව ක්‍රියා කරන්න. ඉතින් අධිකරණයේ මොන විදිය තිබ්බත් අපිට ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඒකට ඇඟිලි ගහන්නේ නෑ. කොතෙකුත් අහනවනේ කියනවා පොලිසියෙන් නඩුවක් මේකට ගොඩ නැගුවා. මේකට මත්ද්‍රව්‍ය දැම්මා. මේකේ මම කසිප්පු එකතු කරා. එහෙම කියලා කියනවා. දැන් මේ වගේ තත්ත්වයන් ඇත්තටම බලන්න වෙන්නේ නඩුව ඉවර වෙලා. මොකද මේකට නඩුවක් ගොනු කරනවා. නඩුව ගොනු කරාම උතන ඉස්සරහට යන්න බෑ. නඩුව අවුරුදු ගාණක් යන්න පුළුවන්. හැබැයි අර අගතියට පත්වෙච්ච පාර්ශ්වයට ඒ වෙච්ච පාඩුව අවමානය මේ දේවල් තියෙනවා. දැන් නඩුව ඉවර වෙලා මේක ගැන බලන්න බැරිද පොලිස් කොමිසම ඒ පිළිබඳව දැන් කොහොමද කටයුතු කරන්නේ? ඇත්ත වශයෙන්ම මේක ගැන අපි දැඩි අවධානයක් තියෙනවා. ඒ අවධානය තමයි අපිට මේ එවන පැමිණිල්ලෙන් අපිට යම් යම් තොරතුරු දෙනවනම් මේවා හඳුන්වා දීලා තියෙනවා කියලා. අපි එකින් එක එකින් පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරන ඒවා තමයි අත්අඩංගුවට ගැනීමේ පරස්පර විරෝධතාවයක් තියෙනවද? කොතනද අත්අඩංගුවට ගත්තේ? කොයි වෙලාවේද මේවා වුණේ? ඒ වගේම ප්‍රමාණවත් බර සම්බන්ධයෙන් ඒක නීති අපේ රෙගුලාසි විරුද්ධව කරලා තියෙනවනම් අපි පොලිස්පතිට වහාම යවනවා. මේක නීතිපතිට කියලා බහතබල මේක විමර්ශනය කරන්න කියලා. කියන්නේ නඩු කටයුත්ත බහතබල. බහතබල. ඒ කියන්නේ පැහැදිලිවම පොලිස් කමිසමට තේරෙනවනම්. නමුත් අපිට ලැබෙන පැමිණිලි වලින් 90%ක්ම එහෙම කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ ඒ වගේ නිරත වුණු අය තමයි වැඩිම මේවන්නේ. නමුත් නිරත නොවුණු අය අපි බලනවා පෙර වැරදි තියෙනවද? පෙර වැරදි නැද්ද? ඒ වගේ අපරාධවලට ලක්වුණු කෙනෙක්ද? අපරාධවලට ලක්වුණු නොකෙනෙක්ද? එයා ඉදිරිපත් කරන්නේ පොලිසියයි මේ විදිහට වරදක් කරලා තියෙනවා කියලා කියන්නේ ඇයි? මේ කාරණා එකින් එක එකින් එක එකින් එක විමර්ශනය කරලා අපි පොලිස්පතිට යවනවා. කරුණා කරලා මේ ගැන බලලා වලට තේරෙනවා නම් බහතබන්න, ඊට පස්සේ විමර්ශනය කරන්න උසාවියට ප්‍රතිස් දෙන්න නීතිපති සමග ක්‍රියා කරන්න. නඩුව ලේබයි කළා එතනින් ඉස්සරහට යන්න කියලා. පොලිසියත් එක්ක වැඩ කරද්දි ගැටුම් ඇති වුණොත්, ගැටලු ඇති වුණොත් අපි චෝදනාවක් නැගුවොත් මේක ලේසි වැඩක් නෙමෙයි. මොකද පොලිසිය කියන්නේ බලගතු ආයතනයක්. මේ වගේ තැන්වලදී කොහොමද මේ පැමිණිල්ල ගොනු කරන එක්කෙනාට, පැමිණිලි කරන එක්කෙනාට තියෙන සුරක්ෂිතතාවය? මොකද මේ පැමිණිලි කරන්න ඉස්සෙල්ලා ලංකාවේ මිනිස්සු වට ගානක් හිතනවා. මේක මට, මගේ පවුලයට, මගේ දරුවට අගතියක් වෙයිද කියලා. ඔබට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? නෑ, මේකේ තියෙනවා විඳිතින් ආරක්ෂා කිරීමේ පනත තියෙනවා. යම්කිසි කෙනෙක් හිරිහර කරනවා නම් ඒ හිරිහර කිරීම සම්බන්ධයෙන් වාර්තා කරන්න පුළුවන්. ඒ වගේම පොලිස් කමිසමට වාර්තා කරනවා ඒකෙදි යම්කිසි අගතියක් වෙලා තියෙනවා නම් ඒක ගැන විශේෂ විමර්ශනයක් පවත්වනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණ අවස්ථා මෑතකදී
එක අවස්ථාවක් ඇති වුණා අවිස්සාවෙල්ල. කාන්තාවක් කරපු පොලිස් නිලධාරියෙකුට විරුද්ධව කරපු පැමිණිල්ලක් සම්බන්ධයෙන්. ඒකට අපි ඉන්ටර්ෆියර් වුණා. අපි බලපෑමක් කරා පොලිස්පතිට කිව්වා මෙන්න මේකයි තත්ත්වය කියලා. මට ආරංචියක් ආවා ඒකට කටයුතු කරලා තියෙන්න කියලා. මේ වගේ පොලිස් කමිසමට සාධාරණ ලෙස සැකයෙන් තොරව සත්‍ය කරුණු ඉදිරිපත් කරනවා නම් ඒකට පියවරක් අපිට ගන්න පුළුවන්. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පොලිස් කමිසමට බලතල තිබුණා. 17 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉඳලා පොලිස් කමිසම පිහිටවලා මේ බලය පොලිස් කොමිසමට ලබා දී තිබුණු ඇතැම් බලතල 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සීමිත වුණා. 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. දැන් 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන තැනට අපි ඇවිල්ලා ඉන්නේ. ළඟදී පාර්ලිමේන්තුවේ මෙය විවාදයට ගැනීමට නියමිතව තියෙනවා. පළපුරුදු පොලිස් නිලධාරියෙක් හැටියට, හිටපු පොලිස්පතිවරයෙක් හැටියට, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා හැටියට ඔබේ යෝජනා මොනවද පොලිස් කොමිසමේ බලතල පිළිබඳව, විශේෂයෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන යෝජනා තියෙන මේ මොහොතේ? දැන් අපි බැලුවොත් 17 සංශෝධනින් තමයි පොලිස් කොමිසම පිහිටුවේ. දැන් මේ පොලිස් කොමිසම පිහිටවන්න තිබුණු අරමුණ මොකක්ද? පොලිසිය ස්වාධීන කරන්න, පොලිසිය කාර්යක්ෂම කරන්න. මම අහනවා මේ ප්‍රශ්නේ. 2002 වත්තුඩු ඇතිකර පොලිස් කොමිසම අවුරුදු 20ක් ක්‍රියාත්මක වුණා. 17 යටතේ 10ක් විතර ක්‍රියාත්මක වුණා. 19 යටතේ 5ක් ක්‍රියාත්මක වුණා. පොලිසිය ස්වාධීන කරාද? දැන් ප්‍රශ්නේ ඒකයි. ඇයි ස්වාධීන නොකළේ? ඒ කියන්නේ මේ කොමිසමේ බලතල සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තිබ්බද කියන එක මට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. කාටද අවබෝධයක් තිබුණාද කියන ප්‍රශ්නේ ඔබට? පොලිසිය කියන්නේ පොලිස් කොමිසමට තිබුණාද? මොකද ස්වාධීන කරන්න නම් අපි යම් යම් සංකල්ප ගොඩනගන්න ඕන. කොහොමද බදවා ගැනීම කරන්නේ? පොලිස් සේවයට බදවා ගැනීම. ඔව්, පොලිසිය බදවා ගැනීම. කොහොමද බාහිර බලපෑම් නැති කරන්නේ? උසස් කිරීම. කොහොමද බාහිර බලපෑම් නැති කරන්නේ? ඒ වගේ මාරු කිරීම. කොහොමද බාහිර බලපෑම් නැති කරන්නේ? ඒ වගේම විනයානුකූලව ක්‍රියා කිරීම. කොහොමද බාහිර කරන? එහෙම නැතුව පොලිස් රාජකාරී කරන්න නෙවෙයි පොලිස් කොමිසම ඇදුවේ. පොලිස් කොමිසම ඉතා ඉහළ මට්ටමක ඉඳගෙන එක්ස්පර්ට්ලා නැත්තම් විශේෂඥ කණ්ඩායම ලං කරගෙන කොහොමද මේක කරන්න ඕනේ කියලා. දැන් අපි ඇත්ත වශයෙන්ම පොලිස් කොමිසමේ කාර්යභාරයක් නොවුනට අපිට තියෙනවා විශාල ප්‍රශ්නයක් මේ පොලිස් පැමිණිලි සම්බන්ධයෙන්. ඒ පොලිස් පැමිණිලි වලදී සුසුසු අය බැඳිලාද? පොලිස් සේවයට බඳවගෙන තියෙන වැරදි අය. ඔය සුසුසු අයද බැඳිලා තියෙන්නේ? වැරදි අය කියලා කියන්නේ නැහැ මම. මම කියන්නේ සුසුසු අය බැඳිලාද? එහෙම නැත්තම් සුසුසුකම් ඇතුව බලපෑම් නැතුව කොහොමද බඳවා ගැනීමේ පරිපාටියක් ඇති කරන්නේ? ඒක කල්පනා කරන්න ඕන. ලෝකේ බොහෝ තැන්වල තියෙනවා. දැන් මේ නිලධාරීන් සමහර කට්ටිය සුසුසුද? ඒගොල්ලගේ මානසිකත්වය කොහොමද? ආකල්ප කොහොමද? ඒගොල්ලෝ කියන්නේ දූෂණයට කොහොමද? එන ඒ විදිය දේවල් අද හොයන්න පුළුවන්. අද වෛද්‍ය විද්‍යාව, මානසික විද්‍යාව මේවා දියුණු තත්ත්වයක තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් වෙනවා පොලිස් කොමිසමේ කාර්යභාරය පොලිසිය රජකාරී කරන්න නෙවෙයි, මේක ඇති කරලා පොලිසියට පෙන්වන්න මේ විදියට කරන්න. එතකොට මේ බාහිර බලපෑම් අඩු වෙනවා කියලා. ඉතින් ඒ කර්තව්‍ය කරාද මන් දන්නේ. ඒක විමසන්න ඕනේ. ඒක පැහැදිලිද? ඉතාමත්ම පැහැදිලි. ඒ කියන්නේ පොලිසිය ස්වාධීන කරන්න පුළුවන් මට්ටමේ බලතල පොලිස් කොමිසමට ලැබිය යුතුයි කියන එකයි ප්‍රනාන්දු මහත්මයා තමන්ගේ පැහැදිලි කිරීම තුළින් මතු කරන වැදගත් කාරණය. බොහෝ වෙලාවට රාජ්‍ය යන්ත්‍රයේ අපිට කියනවා පැමිණිලි කරන්න කියලා. ඔබතුමාලා පළපුරුදු අය, එක්ස්පර්ට්ලා. ඔබ කිව්වා වගේම මේ පොලිස් කාර්ය පිළිබඳව, අපරාධ පිළිබඳව ඔබලාට ලොකු දැනුමක් තියෙනවා. දැන් පොලිසිය වැරදි දෙයක් කරනවා නම්, පොලිස් නිලධාරීන් වැරදි දෙයක් කරනවා නම් බැරිද අපිට ප්‍රගාමීව ඊට මැදිහත් වෙන්න? ඒ අය බාහිරින් පැමිණිලියෙන් නැතුව පොලිස් කොමිසමට බැරිද? මේක සමාජයේ, ජනමාධ්‍යයේ ඉස්සරහා ගොඩක් දේවල් පේනවා. මේ වගේ අවස්ථාවක මැදිහත් වෙන්න බැරිද? අපි පොලිසියේ අපේ මැන්ඩේට් එක තමයි පැමිණිලි ආවම විමර්ශනය කරන එක. ඒක රියක්ටිව්, ඒ කියන්නේ ආවට පස්සේ. නමුත් අපි ප්‍රොඇක්ටිව්, එහෙම නැත්නම් එන්නේ ඉස්සෙල්ලා පොලිසියට පැමිණිලි එන්නේ ඉස්සෙල්ලා පොලිසිය සූදානම් කරනවා
මේ විදිහට වැඩ කරන්න එපා කියලා. සමහරවිට මම අහන්නේ පොලිස් කොමිසමට බැරිද ප්‍රොඇක්ටිව්ලි ප්‍රගාමීව සමාජයේ ඉස්සරහා තියෙන පොලිසිය සම්බන්ධයෙන් මතුවලා තියෙන ගැටලු වලදී ක්‍රියා කරන්න. පැහැදිලිවම දැන් ක්‍රියා කරනවා ඒක. පොලිස් නිලධාරීන්ව දැනුවත් කිරීම, පොලිස් නිලධාරීන්ව ගෙන්නලා සාකච්ඡා කිරීම, ඒ වගේම පොලිස් නිලධාරීන්ට පැහැදිලි කරලා දෙන්න මේ ඒ කියන්නේ අර ෆෝල්ස් සෙන්ස් ඔෆ් ලොයල්ටි කියලා තියෙන්නේ. වැඩ කියන්නේ නිලධාරියෙක් ආවම දිය යුතු දඬුවම මොකද්ද? පහ කිරීම. නමුත් දෙන්නේ දඬුවම මොකද්ද? අවවාද පත්‍රිකාව. අපි කියලා තියෙනවා කරන්න එපා ඒක. ඒක ෆෝල්ස් සෙන්ස් ඔෆ් ලොයල්ටි. සුදුසු දඬුවම දෙන්න කරපු වරදට. පොලිස් නිලධාරියෙක් වරදක් කළා තියෙනවා නම් නිසි දඬුවම දෙන්න. ඒ අඩු දඬුවම් දෙන්නත් එපා, වැඩි දඬුවම් දෙන්නත් එපා, සුදුසු දඬුවම දෙන්න. ඒක තමයි අද පොලිසියේ තියෙන අඩ තියෙන අඩුපාඩු. පැහැදිලි. චන්ද්‍ර ප්‍රනන්දු මහත්මයා ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් කරා මේ පොලිසිය අද තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. අපි බලමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනත් එක්ක වඩා ශක්තිමත් ජාතික පොලිස් කොමිසමක් තුළින් වඩා කාර්යක්ෂම ස්වාධීන පොලිසියක් අපිට ගොඩනගා ගැනීමේ යාන්ත්‍රණයක් ඇති කරගන්න පුළුවන් වේවි කියලා. බොහොම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට.